ජීවිතය හිස් පිටුවක් වූ විට මිහිරිදේ මෙන්ම අමිරිදේත් එහි ලියා තැබිය හැකි. නමුත් ජීවිතයේ සුන්දරත්වය රැඳී තිබෙන්නේ අපිත් සමඟ රැඳෙන මිතුරන් සමඟ. ඔවුන් අපේ ජීවිත කතා පොතේ අලුතෙන් බොහෝ දේවල් ලියනවා. ඒ සියලු දේවල් අද දවසට වැදගත් වෙනවා. අද දවසේ අපි සුන්දර මිතුරන් පිරිසක් මුණ ගැහෙන සූදානම්. ඒ තමයි කුරුණෑගල ජාතික තරුණ සේවා සභාව. හොරාවක් පුරාට කතා කරන්න බොහෝ දේවල් තියෙනවා. සතුට විනෝදෙත් එක්ක ඔබත් එකතු වනද ටොප් ලයිට් සමග. හිමින් සරේ ඇවිත් නොයා මගේ කනට කොඳුරලා ගියා. ඔයා මගේ ඉවෙන කාගේවත් නොවේ කියා. සිතින්නනේ පතන්නේ මා ඔයත් මගේම වෙන්න කියා. ඔයා ළඟින්ම මාගේ ජීවිතේ පුරා. කතා කරන්න බොහෝ දෙනෙක් ඉන්නවා මෙතනට එකතු වුණාට පස්සේ හැමෝමත් එක්ක හැමෝම ජීවිතේ බෙදා ගන්න තමයි සූදානම් වෙලා ඉන්නේ. ජීවිතේ බෙදා ගන්න එකතු වෙලා ඉන්නේ මොන පන්තියටද? තොරතුරු තාක්ෂණ හා සංනිවේදනයේ පාඨමාලාවත් එක්ක. IT කියන්නේ අනිවාර්යයෙන්ම දැන් කාලේ ඕන කරන දෙයක්නේ. මොකක්ද මෙතන දුගන්නන්නේ IT විදියට? IT විදියට අපි NVQ පාඨමාලා තමයි කරගෙන යන්නේ. ඒකෙදි මේ දවස් 5 ඇතුළත පැය 720ක් ආවරණය කරන NVQ level 4 පාඨමාලාව තමයි කරගෙන යන්නේ. සාතික කියන්නේ ඇත්තටම ඕන කරන දෙයක්. හැබැයි ප්‍රැක්ටිකල් තියෙනවනේ, ලෙක්චර්ස් තියෙනවනේ. මේ කටි කොහොමද මෙතනදී අධ්‍යාපනය හදාරන්නේ මොන විදියට? තියරි සමග ප්‍රැක්ටිකලුත් මේගොල්ලන්ගේ තියෙනවා. මොකද තියරි විතරක් කරලා බෑ, ප්‍රැක්ටිකල් තියෙන්න ඕනේ. නිසා දෙකම සමසමව පැය 720 ඇතුළත ආවරණය කරනවා. කුරුණෑගලට අපි අවිල්ල ඉන්නේ ඇතුගල්පුරට. කොයි කොයි ප්‍රදේශවල කට්ටියද මෙතනට එන්නේ? කුරුණෑගල දිස්ත්‍රික්කේ පුරාම ගොඩක් ගම්බද දරුවෝ තමයි අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ. අපේ දිස්ත්‍රික්කේ පුරාවටම විසිරුණු දරුවෝ පිරිසක් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. ලොකු ටීචර් විදිහට කොච්චර ලොකු සේවයක් කරනවද? මං හිතනවා දැන් අවුරුදු 15ක්ම ලොකු සේවයක් කරගෙන යනවායි කියලා. බොහොම ස්තුතියි. අපි කතා කරමු. ඔය දෙන්නගේ නම් දෙකක් කිව්ව. අනුත්තර ඩිලානි. ඩිලානි අනුත්තර මෙතනට ඉන්නවා තවත් පිරිසක් ඔයාලට. ඉස්සරහට එක්කන මේ කට්ටියත් එක්ක මොනවද තියෙන ගනුදෙනු? ගොඩක් සහයෝගෙන් වැඩ කරගෙන යනවා. ළමයි එක්ක ඉද්දි ගොඩක් ලොකු විනෝදයක් ලැබෙනවා. හොඳින් ඉන්නවා. කොහෙද ගෙවල්? මං ඉබගමි. දැන් මෙතනට එකතු වෙන දරුවෙක්ට කොයි විදිහට ආරාධනා කරන්න මෙතනට එන්න කියලා? අනිවාර්යෙන් එන්න. ජීවිතේ හදාගන්න තියෙන එකම තැන තරුණ සේවාව. මේකෙන් ලොකු ලැබෙන දේ වචන වලින් කියාගන්න බෑ. අද මම මෙතන ඉන්නේ තරුණ සේවාව හින්දා. මම හිතනවා රතු පාටයි කොළ පාටයි සාරියේ පාටවල දෙක මැච් වෙනවා කියලා එකට. හිතන නිසා ගත්තා. සාමාන්‍යයෙන් සාරියක් අඳින්න පළවෙනිම ගන්නේ කවුද? ගොඩක් ලොකුවෙන් අම්මා තමයි උකන්. වා කවුද? ඩිලානි. මම ජීවිතේ. ජීවිතේ සුන්දරයි. ජීවිතේ ලස්සන කරගන්න අනිවාර්යෙන් මෙතනට එකතු වෙච්ච කෙනෙකුට හැකියාව තියෙනවා. ජීවිතේ කොයි විදියද ඉස්සරහට යන්නේ? මේ ශේෂ්ඨියන් තමයි ඉස්සරහට යන බලාපොරොත්තු වෙන්නේ. ෂෝට්කට් වලින් යන එකද හොඳ? එහෙම නැත්නම් කෙලින් පාරේ යන එක? කෙලින් පාරේ යන එක හොඳ. පැදලිනේ. බැරි වෙලා ෂෝට්කට් වලදී හම්බ වෙන කට්ටිය හායි කියනකටද බයි කියනකටද කැමති? බයි කියනකට කැමති. හැමෝමත් එක්ක කතා කරන ගමන් තවත් පිරිසක් එක්ක කතා කරනවනේ. කතා කරමු. ඔයාගේ නම කිව්වොත්? අප්ෂාන්. අප්ෂාන් මෙතන ඉන්නවා සිංහල කට්ටියනවා, දමිලා ඉන්නවා, මුස්ලිම් කට්ටියනවා. කොහොමද එකමුතුකම්? ගොඩක් හොඳයි. ඉතින් සමගිව වැඩ කරනවා අපි. කොච්චර දවසක් ඉගෙන ගන්න ඕනද? පැය කීයක් ඉගෙන ගන්න ඕනද? බැ කීයකට වැඩිය අපේ ප්‍රැක්ටිකල් තමයි වැඩිපුර අපිට උපයෝගෙන වෙන්නේ. ඉතින් කමන්නේ දවල්න්නේ ඉතින් කරගෙන යනවා අපි. අයි තව දේවල් තියෙනවා ඉගෙන ගන්න. IT පැත්තට මෙන්. IT පැත්තේ ඉතින් ගොඩක් දේවල් කරගෙන යන්න IT අවශ්‍ය වෙනවා අපිට. වා කවුද? රසීෆ්. රසීෆ් කිවල් කොහෙද? වැල්ල. දැන් මෙතනට ඇවිල්ලා ඉන්න සෙට් එකත් එක්ක එකතු වෙන්න ඕනේ. කොහොමද එකමුතුකම තියෙන්නේ? ආගම් ભેදයක් නැහැ. ඉතින් කට්ටිය මේකට ඉන්නවා. ප්‍රශ්නයක් නැහැ. කුරුණෑල ඉතින් කොහොමත් හොඳයි. අවුලන්නේ හරි මේ හදවතට ආදරය කරනවා නම් සිංහල කෙල්ලෙකුටත් දෙන්නේ. එහෙම නැත්නම් තමිල් ගර්ල් කෙනෙකුටද? එහෙම නැත්නම් කාටද? ඒක ඉතින් වෙන්න තියෙන දේ ඉතින් දන්නේ නැහැ තාම නෑ. ඉස්සරහට කරන්න ගොඩක් දේවල් තියෙනවා පන්ති කාමරේ. කොච්චර ඉගෙන ගන්න තියෙනවද? ගොඩක් දේවල් තියෙනවා ඉගෙන ගන්න. IT අපි හදාරන්නේ තොරතුරු තාක්ෂණ ශිල්පීය පාඩමාලාව. මේ පාඩමාලාව ගොඩක් හොඳයි. ගොඩක් දේවල් කියලා දෙනවා. ඉතින් අපේ ඉදිරියට මේ තරුණ සේවා සභාවට ඉන්න අයට ආරාධනා කරනවා මේ පාඩමාලාව හදාරන්න කියලා. හැම වෙලාවෙම hina වෙලා ඉන්න කෙනෙක්නේ. ඇත්තටම hinaවත් එක කොච්චර දේවල් වෙනස් කරන්න පුළුවන්ද? ගොඩක් දේවල් වෙනස් කරන්න පුළුවන්. වාට පුළුවන් කෙනෙක්ගේ හදවත ගලක් කරන්නද ඔය hinaවෙන්? එහෙම නැත්නම් කෙනෙක්ගේ හදවත මලක් කරන්න? දෙකම කරන්න පුළුවන්. රංගිකා පෞලිස්සර පොඩ්ඩක් කිව්ව. මයි අම්මයි අප්පච්චි නංගිලා දෙන්නයි. ඇත්තටම පුංචි පවුලක් තමයි වටත් ඉන්නේ. මෙතනත් පවුලක් ඉන්නවා. මේ පවුල එකමුතුකම කොහොමද? ගොඩක් හොඳයි. අවදවසේ ඉඳන් ගොඩක් එකමුතුව හිටියා. සහෝදරයෝ වගේ ඉන්නවා කට්ටියම.
මෙතන ඉගෙන ගන්න තියෙන දේවල් තියෙනවා එක්කෙනාට එක්කෙනා දක්ෂතාව වෙනස් මොනවද ගන්න පුළුවන් මේ දරුවන්ගෙන් එමුත මේ යාළුවන්ගෙන් එකමුතුකම ගලප් තමයි ගන්න තියෙන්නේ IT විෂයත් එක්ක ඉස්සරහට යන කට්ටියත් එක්ක වාගේ නමත් කිව්ව නිලංකා හොඳේ විදියට ගැට ගහලා ඉස්කෝලේ ගියපු කාලේ කොච්චර සුන්දරද හොඳයි සුදුගාමුට සමුදිල කොච්චර කාලද දැන් අවුරුදු දෙක වා කවුද හිරුනි හිරුනි පෞලිස්සර පොඩක් කිව්ව අම්මයි තාත්තයි මමයි නංගි මල්ලි හිරුනි ගොඩක් කලවට ගෑල් ළමයි අපි හඳට උපමා කරනවා එහෙමද ඔව් නොබලා මදිහා ඔයා යනවා කාගේදෝ වෙලා සංගවා වේදනා දරා හැමදා ආදරේ කළා ඔබ නොයනා නිසා කවුරුත් නෙපා තනි වීලා ඉන්නවා සිනාවන් ගෙන වසන්තේ දමා කොහේ යන්නදෝ පියාඹලා ඔයාගෙන් එහා ලොවක් නෑ මව මගේ ජීවිතේ වගේ ඔයා හැමෝම හිනා වෙලා ඉන්න වෙලාවක අපි කතා කරන්නේ. වාගේ නමක් කිව්ව? හන්සිනී. හන්සිනී කොහොම ජීවිත? හොඳයි. කොහමද අද දවස? හොඳයි සතුටුයි. කොයිද ඉස්කෝලේ? වැවුල ඉස්කෝලේ. දැන් මේ පළාතේම කට්ටිය තමයි එන්නේ මෙතනට. මොනවාද මේ කට්ටියත් එක්ක ගත කරන කාලය තුල කරන්නේ? විනෝදලා ඒක තමයි වැඩිපුරම කරන්නේ. ඇත්තටම හිනා වෙන්න සතුට වෙන්න තමයි මේ තරුණ කාලේ ගොඩක් වෙලාවට අපි උපයෝගී කරගන්නේ. හැබැයි ඉලක්කයක් තියෙනවා නේ ජීවිතේට. වාගේ ජීවිතේ මොකද ඉලක්කය? තොරතුරු තාක්ෂණය අනිවාර්යයි. ඒකත් එක්ක ඉස්සරහට යන්න තමයි බලාපොරොත්තු. මේලා මේ කාලේ hina වෙලා ඉන්න කාලේ ගොඩක් කරලා ලස්සන ලස්සන සමනල්ලු වටේ පියාඹනවා. ඒකටි කියන කතන්දර ඇහෙනවද නැද්ද? ඇහෙනවා ඉතින් ගණන් ගන්න තියෙනවා. ඒ කියන්නේ සමහර දේවල් ඇහෙන්නේ නැහැ වගේ ඉන්න එකද හොඳ? ඇහුණත් ඇහුන්නේ නැහැ වගේද? ඒ අවස්ථාවේ විදිහට ඉන්නවා ඉතින්. ඒ කියන්නේ මේ හදවතට ඕනම දෙයක් තේරෙනවා. කවුද කොම ජීවිතේ? හොඳයි. ජීවිතේ මෙතනට එකතු වුණාන් පස්සේ මොනවාද වගේ වෙනස් වුනේ? ගොඩක් දේවල් හදාගත්තා. සතුටුයි. ගිය කාලෙකට වඩා දැන් මෙතන එකතු වුණාන් පස්සේ වෙනස් වුණාන් පස්සේ කියනකොට කියනවාද මෙතනට එන්න කියලා අනිවාර්යයෙන්ම ජීවිතය හදාගන්න නම් ඉතින් ICT පාඨමාලාව කරන්න ඕනේ ඉතින් හොඳයි සාමාන්‍ය කියනවා ජීවිතය හදාගන්න ඕන නම් අපි ලොකු කට්ටක් කරන්න ඕනේ එහෙම නැත්නම් මහන්සි වෙන්න ඕනේ කියලා ඇත්තද ඒක ඔව් වාත් ඒ විදිහට දෙයක් කරනවා ඔව් ඔයා කවුද දිල්සරා දිල්සරා කොහමද අද දවස හොඳයි ඔය නමට තේරුමක් තියෙනවා මොකද්ද දන්නේ ලස්සන නමක්නේ සාමාන්‍ය නම දාපු එක තේරුම් හොයන්නේ නැද්ද? හොයනවා හම්බුනේ. ජීවිතේටත් තේරුමක් තියෙනවනේ. ඉලක්කයක් තියෙනවනේ. ඔයාටත් එහෙම තියෙනවද? ඔව් තියෙනවා. මොකද්ද? කැම්පස් එක. අනිවාර්යෙන් කැම්පස් ලයිෆ් එක කියන්නේ වෙනම ලයිෆ් එකක් නේ. ඒකට හීන දකින්න. ඔව්. ඒකට ඉන්නෝනේ සාමාන්‍යයෙන් බත් කොක්කත් පාඩම් කොක්කත්. බත් කොක්ක. ඒ කියන්නේ දැන් තින කොක්ක හතරලද ඒ බත් කොක්ක හොයන්නේ? නැහැ. ඒ කියන්නේ දැන් කොක්ක හොඳයි. හොඳයි. අඳුරේ කිලි තනි වීලා මෙසේ නාදන්නිතින් සොඳුරි මගේ නොසිතා සිතා අතීතේ දා බිඳුනට මනි මේ කළා පිළිගන්නේ මා ඔබ සිතාවසේ හද මන්දිරේ සරසලා ගංගා තරංගා පරදන්නේපා ඔය දැස කඳුලින් තෙමා පාවි ගියාවේ අතීතේ කතා සද මාරු තේරලි හමා නලලේ ඔබේ වැන්ද තිලකේ පවා කියාවි මගේ ප්‍රාර්ථනා ප්‍රේමේ නුරා වසන්තේ ගෙනා පින්සර ලඳනු ඔබ නිසා පිළිගන්නේ මා ඔබ සීතාවසේ හද මන්දිරේ සරසලා
වාගේ නමත් කිව්ව? ශානිකා. ශානිකා. මේ දවස්වල ඉන්න හොඳම යාළුවා කවුද? චලනි. කවුද චලනි කියන්නේ? අතර මේ යාළුකමට මාස කීයද? 9ක්. දැන් මේ යාළුකමත් එක්කම ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. බෙදා ගන්න දේකුත් තියෙනවා. මොනවා ජීවිතේ බෙදා ගන්න තියෙනවද කට්ටිය? සතුට, එකමුතුකම. ගොඩක් කියලා ජීවිතේ අපි දැකලා තියෙන සතුට බෙදා ගන්න කට්ටිය විතරයි. දුක බෙදා ගන්නත් කට්ටිය ඉන්නෝනේ. ඔව්. ඉන්නෝ. වාගේ නමත් කිව්ව? මාෂා. කොහොමද ජීවිතේ? සුන්දර. අවුලිසර පොඩක් කතා කරමු. මමයි තාත්තයි අම්මයි මල්ලිලා දෙන්නේ. ඇත්තටම ගෑල්ලා මේ ගොඩක් ලස්සනයි කියලා හිතන්නේ ගවුමකටද එහෙම නැත්නම් ඩෙනිම් කලිසමකටද? ගවුමකට. කොහමාරි ගෙවල් කොහෙද? පොල්ගල්ලේ. සාමාන්‍ය හිමීට උත්තර දෙන එකද පුරුද්ද එහෙම නැත්නම් ටිකක් වේගින් උත්තර දෙන එකද? එහෙම නැහැ ඉතින්. කොහමද අද දවස මොනාද ඉස්සරහට කරන් try කරන්නේ? IT පැත්තෙන් ඉස්සරහට යන්න හදනවා. වා කවුද? අපේක්ෂා. මෙතනදී මොනාද ඔයාලට ඉගෙන ගන්න තියෙන්නේ? ඇත්තටම තොරතුරු තාක්ෂණය ගැන ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. පැට්‍රිකල් සේරම කරනවා. IT කියන්නේ අනිවාර්යයෙන් ඉගෙන ගන්න ඕන දේ. කම්පියුටරයක් ගලවලා හදන්න එහෙම නැත්නම් සොෆ්ට්වෙයාර්ස් දාන ඔය දේවලුත් කියලා දෙනවද? ඔව් කියලා දෙනවා. ඇසෙම්බල් කරන්න කියලා දුන්නා. මෙතනදී ඉගෙනගත්ත දේවල් කවද්ද වැදගත් වෙන්නේ? අනාගතේට ගොඩක් වැදගත් වෙනවා. කම්පියුටරේ සාමාන්‍ය වෛරස් එකක් ගියොත් ඒකට දාන්න ඕනේ මොකක්ද? වෛරස් කාඩ් එක. මේ හදවතට වෛරස් එකක් ගියොත් මොකක්ද දාන්නේ? ඔය යාළුවෝ දෙන්නත් එකට මෙතනදී ඉගෙන ගන්න සිංහල කට්ටිය, තමිල යාළුවෝ, මුස්ලිම් යාළුවෝ ඔක්කොම. කොහොමද එකමුතුකම? ඔක්කොමලා ඉතින් එකට ඉන්නවා. ආගම් ભેදයක් නැහැ. බලා සතුටින් ඉන්නවා. මොනවාද ඔය කට්ටියට ටීම් එකක් විදිහට මෙතනදී කරන්න තියෙන්නේ? අපිට ඉතින් මිස් එක්ක මිස් කියන දේවල් එක්ක අපි හොඳට ඉගෙන ගන්නවා. මොකද ඉතින් IT අපිට ගොඩක් වැදගත් නේ. ඉතින් ඔක්කොමලත් එක්ක එකට ඉන්නවා. ඔයාගේ හිනේ මොකද්ද? IT පැත්තේ ඉස්සරහට යන්න. ඉගෙන ගන්න දේවල් අදට වඩා හෙටයි වැදගත් වෙන්නේ. හෙට ලෝකෙ ලස්සන කරන්න try කරනවා. ඔයාලා මොනවද කරන්න හදන්නේ? ජොබ් එකට ගිහින් අම්මා තාත්තා බලන්න ඕනේ. ඔයත් සාමාන්‍යයෙන් කස්ටමර් කියා කතා කරන කෙනෙක් විතරද? ඒ කියන ඔයාටත් වෙලාවක් වෙන් වෙලා තියෙනවද කතා කරන්න? එහෙම නැහැ. සාමාන්‍යයෙන් මෙතනට එන කෙනෙක් ජීවිතේ හදා ගන්නවා. ඔයත් ජීවිතේ හදා ගන්නවා. අනිවාර්යයෙන්. දවසකට එහාට මෙහාට මැසේජ් වලින් SMS කීයක් විතර එහාට මෙහාට යනවා? එහෙම ඉතින් කියන්න ගාණක් කියන්න තේරෙන්නේ නැහැ. කෝල් කරන එකද වටින්නේ ලේසි? ඕනම දෙයක් හිතේ තියෙන දෙයක් කියන්න මැසේජ් එකද? දෙකම. මැසේජ් වලින් ගොඩක් වෙලාවට ම් කියන වචනෙත් එක්ක කොච්චර දේවල් කියවෙනවද? ගොඩක් දේවල්. ඒ කියන්නේ U අකුරකුත් එකට එකතු කරනවා. එහෙම. කතා කරමු. ආගේ නමත් කිව්වොත්? මදාරා. මදාරා. කිවල් කොහෙද? වැල්ලව. මෙතන ඉඳන් ගෙදරට යන කොච්චර වෙලාවක් යනවද? විනාඩි 45ක් විතර යනවා. ඇත්තටම මේ විනාඩි 45 ඇතුළතදීත් යාළුවෝ හම්බෙනවා. මෙතනින් හම්බෙච්ච යාළුවෝ කොච්චර සුන්දරද? ගොඩක් හොඳයි නේ. වා කවුද? දිමෝෂි. දිමෝෂි. ටීම් එක ඇතුලේ නායකයෙක් වෙන්නද ඕනේ? එහෙම නැත්නම් සමාජිකයෙක් වෙලා ඉස්සරහට යන්න? සමාජිකයෙක් වෙලා ඉස්සරහට යන්න. මෙතන ඉන්න එක එක දක්ෂතා තියෙන කට්ටිය. මොනවද මේ කට්ටියෙන් ගන්න පුළුවන්? ගොඩක් දේවල් ගත්ත හැකි. එක එක කෙනාට එක එක දක්ෂතා තියෙන එක එක දේවල් කරලා ආපු කට්ටිය. ඒ හැමවත් එක්ක සහයෝගයෙන් වැඩ කර හැකි. වාටු යන්න පුළුවන්? ඔව්. මොනවද රහටම යන්න පුළුවන්? පරිප්පු. ඇත්තටම ගෑල්ලාමයි ගින්දර වගේ වෙන එකද හොඳ? එහෙම නැත්නම් ගොඩක් අහිංසක හදවතක් තියෙන. අහිංසක හදවතක් තියෙන. තරම අහිංසක හදවතට ඕනම දෙයක් කරන්න පුළුවන්. මෙතනත් තියෙන ඒ විදිහේ ගුරුවරු පිරිසක්. ඔයාලට මොනවද කියලා දෙන්නේ? අපිට ගොඩක් හොඳ දේවල් කියලා දෙනවා. පාඩම් කරන්න කොහොමද කියලා. සහයෝගයෙන් ඉන්න නොදෙන් ඉන්න කියලා. ක්‍රිෂානි කොයිද කිව්වද? වැහැ. සාමාන්‍යයෙන් කෙනෙක්ට උත්තරයක් දෙනකොට ඩිරෙක්ට් උත්තර දෙන කෙනෙක්ද? එහෙම නැත්නම් ටිකක් එහෙම මෙහෙම උත්තර දෙන කෙනෙක්ද? ඩිරෙක්ට්. ඇත්තටම ජීවිතේ ඉස්සරහට යනවා නම් කෙලින් තීරණයක් ගන්න ඕනේ. මොනවද ඉස්සරහට ගන්න කෙලින්ම තීරණේ? මේකෙන් ඉස්සරහට යන තමයි දැනෙන්නේ. වා කවුද? බින්දියා. බින්දියා කොහමද දවස්? හොඳයි. වා කවුද? දිල්ෂා. මොනවද මේ යාළුවන්ගෙන් ඉගෙන ගන්න තියෙන්නේ? ගොඩක් හොඳ යාළුවෝ. හැම දෙයකදීම එකට ඉන්නවා. ගැළමයි ගැස් කතා කරනවා කියනවා. ඇත්තද ඒක? දන්නේ. ඔය ඇස් දෙකත් කතා කරනවද? එහෙම නැත්නම් තාමත් ගොළු වෙලා? පවුලට මොනාද එකතු කරන්න? එහෙම නැත්නම් මේ පවුලෙන් මොනාද ආරයන්? සතුට හැමදේම බෙදාගන්නේ. මතකයන් කියන්නේ සුන්දර දෙයක්ද? ඔව්. අතීතයේ මතකයන් ආවර්ජනය කරනවා. ඒ වෙනේ දේවල් වහලා දාලත් තියෙනවා. වහලා දාලා. ආයි කියන්නේ අතීතෙට ගිහිල්ලා ඉන්න හොඳ තැනක් කියලා දිතන්නේ. එහෙම නැත්නම් අතීතේ මතකේ අරගෙන ආයි එනවද? අතීතේ මතකේ අරන් අපව එනවා. ඉතින් කොහමද අද දවස්? අද දවස් ගොඩක් හොඳයි. මේ බැජ් එකෙන් ලොකු තේරුමක් තියෙනවා. මොකද්ද මේ තේරුම? එකමුතු වෙන්න හැමෝම තරුණ සේවා සභාවට. ඉතින් ඉස්සරහට මොනවද කරන්න try කරන්නේ? IT පැත්තෙන් ඉස්සරහට යන්න.
සමහරක් කියලාට වා සැර කරනවා ගොඩක් කට්ටියට. ඒ සැර කරන්නේ ගොඩක් කියලාට ආදරේ හින්දාද? එතන ආදරේ ගන්න. එක එක වෙලාවට එක එක විදිහට. වාක ශශිකලා. ඒක තීරණ ගන්න ළඟ බලලාද දුර බලලා? දුර බලලා. දුර යන්න යන්න. වෙසෙන්න තවත් ලඟ වුණා. ඇත්තමයි. ජීවිතේට ගොඩක් දේවල් ලං කරගන්නකොට ගොඩක් දේවල් හිතන්න ඕනේ. වාත් හිතනවාද? ඔව්. ටීම් එකේ ඉන්න පුංචිම කෙනාද? නැහැ තව ඉන්නවා. ඇත්තම. ටීම් එක ඇතුලේ පුංචි අය ඉන්නවා, ලොකු අය ඉන්නවා. මේ හැමෝමත් එක්ක ජීවත් වෙන්න ඕනේ. කොච්චර කාලයක් මේ ආයතනෙ ඉන්නවද? මාස 6ක්. මාස 6ක්. ජීවිතේ ලියුමකින් ආදරේ කියන එකද හොඳ? මැසේජ් එකකින් ආදරේ කියන එක. නේක හොඳයි නේ. වා ලියුව ලියුම් පළවෙනි ලියුම කොයි විදිහට පටන් ගත්තද? ලියුවේ නැහැ. මැසේජ් එක කොහොමද පටන් ගත්තේ? දන්නේ. හදවතට එකඟව කිව්වොතින් මැසේජ් එකක් දෙයක සෙන්ඩ් කරේ. ලියුමකින්ද කිව්වේ? මැසේජ් එකකින්. ඇත්තම අද දවසේ ගොඩක් සතුටෙන් ගත වෙනවා. ටාගට් එක මොකක්ද? IT පැත්තෙන් ඉස්සරහට යන්නම ටාගට් එක. මෙතනදී ඔයාලට ප්‍රැක්ටිකල් වලට වෙලාවක් වෙන් වෙනවා, පන්ති කාමර ඉගෙන ගන්න වෙලාවක් හම්බ වෙනවා. ඒ දේවල් වලට කොච්චර ආදරේද? මෙතන තමයි සතුටින් ඉන්න වෙලාව තියෙන්නේ. ඉතින් ආසයි මෙතන ගොඩක් වෙලා ඉන්න. ඔයාගේ ජීවිතෙත් සුන්දර කාලයක් තියෙනවා. පන්ති කාමරේද? එහෙම නැත්නම් පාසල් ජීවිතේ? දෙකම හොඳයි. පාසලේ හිටපු හොඳම යාළුවා කවුද? පාරමි. පාරමි යාළුවා වගේම මෙතනත් ඉන්නවා යාළුවෝ පිරිසක්. මේ කට්ටියගේ මොනවද ගන්න ඔයාලා? ගොඩක් දේවල් ගන්න තියෙනවා හැමෝම එක වගේ සමගින් අඩ කරනවා. ගොඩක් යාළුවෝ ඉන්නවා හම්බෙනවා. ඉතින් ගොඩක් සතුටින් ඉන්නවා. ඉතින් ආදරේ කරන්න හොඳම වයස කීයද? ඒක නම් හරියට දන්නේ නැහැ. ඔයා කවුද? කියුම්. කියුම්. ටාගට් එක මොකක්ද? ඉස්සරහට මේ අනිත් ජීවිතේ මේ හොඳ විදියට. ඉස්සරහට යනකොට ගොඩක් කට්ටිය අපේන මොන ගහනවා. මේ කට්ටියගේ මොනවා මොනවා අරගෙනද යන්නේ ඉස්සරහ? හොඳ ගතිගුණත් එයාලගෙන් අරගෙන ඉස්සරහට යනවා. ලස්සන නිල් පුංචි කරාබ දෙයක් තියෙනවනේ. ඔයාගේ කරාබ ජොඩු කීයක් විතර තියෙනවද? ගොඩක්. ඉස්සරහට මොනවද මේ කට්ටියට දීලා යන්න හදන්නේ මෙතනින් යන කෙනෙක් විදියට? සතුට, මේ මිතුරුකම. ආ කවුද? තිලිනි. තිලිනි අද දවස කොහමද? සතුටයි, ගොඩක් හොඳයි. ඊවල කොහෙද? මම සිරිපුර. දැන් මේ පළාතෙම කට්ටියනේ කුරුණෑගල පළාතෙම කට්ටිය. කොයි කොයි ප්‍රදේශ වලටද මේ කට්ටිය බෙදලා ඉන්නේ? කොයි කොයි ප්‍රදේශ වලින්ද එන්නේ? කුරුණෑගල ප්‍රදේශයේ ගොඩක් ප්‍රදේශ වලින්ද මේකට එන හැමෝම. ආ කවුද? අෂාරා. අෂාරා. කොහෙද අද දවස? හොඳයි. මෙතන ටීම් එකේ කී දෙනෙක් විතර ඉගෙන ගන්නවද? මේ හදවත පුච්චල දානවද? එහෙම නැත්නම් හුලඟ වගේ ඇහුවෙලා නිවිල යනවා? හුලඟ වගේ ඇහුවෙලා නිවිල යනවා. ආ කවුද? අසිත. කොහමද අද දවස්? හොඳ සතුටුයි. සාමාන්‍යයෙන් ලියන කියන දේවලුත් තියෙනවා, ප්‍රැක්ටිකලුත් තියෙනවානේ. පැය කීයක් ඔයාලා වෙනුවෙන් වෙන් වෙලා තියෙනවා? 8ක් විතර. 4 4 වෙන වෙනම තියෙනවා. ෆස් එකේ දාන් ඉන්න අර ෆොටෝ එකද හොඳ? නැත්නම් ෆෝන් එකේ හංගලා තියෙන අර ෆොටෝ එකද හොඳ? ෆොටෝ ෆෝන් එකේ හංගලා තියෙන හොඳයි. කතා කරමු. ආයිබෝන්, ඔයාගේ නම කිව්ව? ආයිබෝන්, මම සුචිත්‍රා. සුචිත්‍රා, ඔබටත් රාජකාරියක් තියෙනවා. මොකද්ද අපි ඇවිල්ලා මේ පන්ති කාමරේ? රූපලාවන්‍ය හා කේශලාවන්‍ය පාඨමාලාව තමයි මේකේ තියෙන්නේ. දැන් මෙතනදී සහතිකයක් සම්මානයක් ලැබෙනවා ඇති මේ හැමෝටම පහසුකම් ගොඩක් එක්ක. මොනවද ලැබෙන්නේ? NVQ level 4 සහතිකය. දැන් එක එක දේවල් කරන්න තියෙනවනේ. මොනවද මෙතනදී ප්‍රැක්ටිකල් විදිහට එහෙම නැත්නම් ලෙක්චර්ස් විදිහට කරන්න තියෙන්නේ? ලෙක්චර්ස් ප්‍රැක්ටිකල් දෙකම තියෙනවා. අපේ NVQ level 4 එක තියෙන්නේ 720ක් ආවරණය කරන්න ඕනේ. ඒකෙදි තියරි ප්‍රැක්ටිකල් දෙකම තියෙනවා. අපේ රූපලාවන්‍ය කේශලාවන්‍ය කියලා මේ ලැබ් දෙකක මේගොල්ලෝ මේ පාඨමාලාව හදාරන. ලස්සන වෙන්න තමයි හැමෝම ට්‍රයි කරන්නේ. ලස්සන වෙන්න අපි හැමෝම කැමති. ඇත්තටම හිතේ සතුටද වැදගත්, මූණේ එළියද ලස්සන? අනිවාර්යෙන් හිතේ සතුටක් තියෙන්න ඕනේ ලස්සන වෙන්න නම්. යාළුවෝ දෙන්නගේ නම් දෙකක් කිව්ව? මම සංජුල ආයේෂානි. මම ප්‍රකාශ මඩවල. මොනවද මෙතනද ඔය දෙන්නට කරන්නේ? නීලක්. දැන් මේ විදිහේ දේවල් ඉගෙන ගන්නත් කාලයක් යනවනේ. කොච්චර කාලයක් යනවද? උමනාව තිබ්බොත් ටික කාලෙකින් ඉගෙන ගන්න පුළුවන්. මෙතනදී ප්‍රයෝගික කරගන්න දේවල් තියෙනවනේ. මොනවද මෙතනදී ප්‍රයෝගික කරගන්න දේවල්? පින්සල් ඕනේ, කියුටෙක්ස් ඕනේ, ඒ ටික තමයි. මේ දේවල් කරලා ලස්සනට ඉන්නා වගේම තවත් මොනවද කරන්න ඕනේ? තව ලස්සන වෙන්න නම්. හිතේ සතුටින් hina වෙලා ඉන්න ඕනේ. මේ දේ ලස්සන නෑ. නියපොතු තියාගන්නවා කියන්නේ ගෙදර අම්මට උදව් කරනවා දුව යන්න නැද්ද? ඔය දෙන්නගේ නම් දෙකක් කිව්ව? චතුරිකා. ශශිකලා. ශශිකලා. මොනවද මේ කරන්නේ? වැක්සිකක් කරන්නේ මේ. ගෙදර අර හොරෙන් හංගලා තියෙන දේවල් කාටවත් පේන්නේ නැතුව අවුරුදු කීයක් තියන් ඉන්නවද? ගොඩක්ල් දියනින්. ඇත්තටම මේක තියපු තැනම තාමත් තියනවද? දවසින් දවස බලනවද? දවසින් දවස බලනවා. කොහොම ජීවිතේ? හොඳයි. තනියම ඉන්න එක තමයි මේ යාළුවොත් එක්ක ඉන්න එක. යාළුවොත් ඉන්න එක හොඳයි. හැමෝම කැමති ලස්සන වෙන්න. ලස්සන වෙන ගොඩක් දේවල් කරනවා. යාළුවෝ 4 දෙනෙක් ඉන්නවා. කතා කරන්න ඕනේ. ඔයාගේ නමක් කිව්වොත්?
හන්සි. හන්සි පාටවල් ගොඩක් තියෙනවා. මේ හැම එකෙම කෙනෙක්ව ලස්සන කරන්න හදනවා. කොච්චර ලස්සන හදවතක් තියෙනවද? ගොඩක් ලස්සන හදවතක් තියෙනවා. මෙතන ඉගෙන ගන්න දේවල් වලට අමතරව වැඩ කරලා ඉගෙන ගන්නත් අවස්ථාවක් තියෙනවද? මොනවද මෙතනදී කරන්න තියෙන්නේ? අපිට කියලා දෙන හැමදේම කරන්න තියෙනවා. ඔයාගේ නමත් කිව්ව? ධම්මි. ධම්මි කොහොමද ජීවිතේ? හොඳයි. අද දවසේ ටිකක් විවිධාකාරයේ දේවල් එක ගත වෙන්න මෙතන ප්‍රැක්ටිකල් කරන්න තියෙනවා එක එක දේවල්. ඒ දේවල් ගැන මොකද හිතන්නේ? ඇත්තටම හොඳයි. ගොඩක් හොඳයි. ලස්සන පුංචි ටැටූ එකක් තියෙනවා. අත් දෙකේම ටැටූස් දෙකක් තියෙනවා. මොකද්ද ওই දෙකේ තේරුම? ආසාවලගේ තේරුමක් නෙවෙයි. පතින් පතින් ගන්න දැනුම වගේම වැඩක් කරලා ඉගෙන ගන්න දැනුමත් ඉතාමත් විශේෂයි. අපි කතා කරමු. ඔයා කවුද? අමායා. අමායා කොච්චර කල් වෙනවද මෙතනට එකතු වෙලා? දැන් මාස 5ක් විතර. ලස්සන වෙන්න තමයි මෙතන ඉගෙන ගන්න තියෙන්නේ. ලස්සන වෙන්න තමයි කියලා දෙන්නේ. මොකද හිතන්නේ මේ තැන ගත වෙන කාලය ගැන? ගොඩක් හොඳයි. හොඳයි. මිනි මොකද දැන් මේ කර හිටිය අපි එද්දි? අයිබ්‍රෝ එක තමයි හදන්නේ. දැන් සාමාන්‍යයෙන් මේ වගේ මූණක් තියෙන කෙනෙකුට සාමාන්‍යයෙන් හීනි විදියට හදන්න ඕනද ටිකක් ලොකුවට හදන්න ඕනද? සාමාන්‍යයෙන් අයිබ්‍රෝ එක ගොඩක් හීනි වුණොත් එක එක්කෙනාගේ මොඩේ මූණේ හැඩය හැටි වෙනස් වෙනවා. එයාගේ මූණ දිහා බලලා ඉතින් එයාට ගැළපෙන විදිහට තමයි හදන්නේ. මේ වගේ කෙනෙකුට නම් කොයි විදියටද හදන්න ඕනේ ඔය විදියට ලස්සනට? ඇයි බෑම? මෙයාගේ අයිබ්‍රෝ එක හීනේ වුණත් මෙයාගේ මූණට ගැළපෙන්නේ නැහැ. ගොඩක් මහත් කෙනෙකුට වුණත් බලා හීනේ එකක් ගැළපෙන්නේ නැහැ. හීන කරන්නත් එයාගේ හැඩේ බලලා ඒ හැඩය අනුව හදන්න ඕනේ. ඔන්න ඔහොමයි ලස්සන වෙනවා කියලා කියන්නේ එක එක විදියට කියනවා. මාත් අහගෙන හිටියා. මේ කටහඬ ටිකක් ලස්සනයි. මං හරි ආසාවෙ කටහඬින් පුංචි සින්දුවක් අහන්න. කලම්පුරේ නුඹ ඉන්නයි සවුවේ කිරිල්ලියෝ ඉකිලෙන වලු නිදැල්ලේ අත වෙනුවට නොවැටි මං මුලාවේ. පැහැපත් සමක් තියාගන්න ඕනම කෙනෙක් කැමතිනේ විවිධාකාරයේ දේවල් කරනවා තමන්ගේ සම පිරිසුදු කරගන්න. එහෙම නැත්නම් තමන්ගේ රූපේ ලස්සන කරගන්න. මෙතනට ආවට පස්සේ මේ දේවල් ක්‍රියාකාරකම් විදිහටත් කියලා දෙනවා. විතරක් නේ ඉගෙනගෙන තවත් කෙනෙක්ව ලස්සන කරන්නත් අවස්ථාවක් දීලා තියෙනවා. ඉතින් ටීචර්ස්ලා ගොඩක් ඉන්නවා. අපි පුංචි ටීචර් කෙනෙක් එක්ක කතා කරලා දැන්. පුංචි ටීචර්ලා කොච්චර කල්? දැන් මාස 5ක් වෙනවා. ටූටි ඒ කියන්නේ මෙතන පුංචි ටීචර් කෙනෙක් වුණාට පස්සේ තවත් ලොකු පිරිසක් බලා ගන්න තියෙනවා. කොච්චර දේවල් තියෙනවද කරන්න? මේ ළමයිගේ පැට්‍රිකල් කරනකොට ඒව බලන්න ඕනේ. ඒ වගේ දේවල් තමයි. Tamanṭama කියලා සැලුන් එකක් දාගන්න අවස්ථාවක් තියෙනවද මෙතනින් එළියට ගිහිල්ලා? ඔව් පුළුවන්. මොනවද ඒකට කරන්න ඕනේ? මේක මේ කෝස් එක මේකේ මාස 6 ඉවර වෙලා එළියට ගිහිල්ලා මම පැට්‍රිකල් මාස 6ක් සැලුන් එක වැඩ කරන්න ඕනේ. ඒකලා MQ සහතික ආරගෙන Tamanṭ කියලා සැලුන් එකක් දාගන්න පුළුවන්. ඔය දෙන්නගේ නම් දෙකක් කිව්වොත්? මම සංජීවනි. නිදිදද? නෑ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් හොඳ මසාජ් එකක් එහෙම නැත්නම් හොඳ ක්ලීන් අප් එකක් කරද්දි සාමාන්‍යයෙන් ඇත්තටම මුණ රිලැක්ස් වෙනවා. නිින්ද යන්න ඕනේ. ඔව්. නිින්ද යන්න ඕනේ. දැන් නිින්ද ගිහිල්ලාද නැත්? ඉතල සුත් ගන්නේ. එයාට රිලැක්ස් එකක් දැනෙන්න ඕනේ. අපි ඒ දේ කරනකොට. දැන් ඒ දේවලුත් මෙතනදී කියලා දෙනවානේ. සාමාන්‍ය නිල නිල තියනවා එක එක දේවල් කරන්න ඕනේ. කොච්චර කාලයක් යනවද මේ දේවල් හරියට ඉගෙන ගන්න? අපිට මාස 6ක් වගේ කාලයක් තමයි තියෙන්නේ එතනින් පස්සෙත්. ඉතින් තව මාස 6ක් විතර අපි කොහොමද වෙන්න ඕනේ? අපි කතා කරමු. ඔය S2 ඇල්ලලා කතා කරොත් ඔයාගේ නමත් කිව්ව? තිලානි. තිලානි. ගෙවල් කොහෙද? ආරම්මල. දැන් මෙතනට අවිල්ල ඉන්න විවිධ පළාත්වල කට්ටිය. කොයි කොයි පළාත්වල කට්ටියද මෙතනට අවිල්ල ඉන්නේ? මම පළාතේ තමයි ගොඩක් ඉන්නේ. මේ දවස්වල තියෙන සින්දුවලින් වැඩිපුර කැමති ටිකක් දුකේ තන සින්දුවලටද එහෙම නැත්නම් ආදරේ හිතන සින්දුවලට? ඒ විශේෂයක් නැහැ. සමහර සින්දු තියෙන මුළු ජීවිතේම වෙලා. ඔයාටත් එහෙම සින්දුවක් තියෙනවද මතක් වුණා පස්සේ අතීතෙට ගිහිල්ලා ආයි පාරක් එන්න බැරි තැන් වල නැවතෙන තැන්? එහෙම නැහැ. පළවෙනි ආදරේ මතක් කරන්න ඕන දෙයක්ද නැති දෙයක්ද? එහෙම අත්‍යවශ්‍ය දෙයක් නෙමෙයි. මල්කි පොලිස්සර පොඩ්ඩක් කිව්වොත්? මමයි අම්මයි තාත්තයි නංගී මල්ලි. ඔසට පැය කීයක් විතර මේ විදිහේ ප්‍රැක්ටිකල් එහෙම නැත්නම් මේ දේවල් ඉගෙන ගන්නවද? පන්ති කාමරයෙන් පන්ති කාමරයට යද්දී අපි හැමෝමත් එක්ක කතා කරන්න ඕනේ. දවසේ හැමෝම සතුටෙන් කාලය ගත කරනවා. කතා කරන්න දේවල් ටිකක් තියෙනවා. යාළුවෝ දෙන්නෙක් නේ. ඔයාගේ නම කිව්වොත්? තනුජ. තනුජ. මෙතනදී ලස්සන වෙන්න කියලා දෙනවට අමතරව තවත් විශේෂ දෙයක් කියලා දෙනවා. මොනවද මේ?
අපිට හෙයා ස්ටයිල් කියලා දෙනවා, හෙයා කටින් කියලා දෙනවා. සාමාන්‍යයෙන් කොණ්ඩයක් වුණා පස්සේ දිග කොණ්ඩයකටද මේක කරන්න පුළුවන්? එහෙම නැත්නම් කොට කොණ්ඩයකටද? කොහොමද? මයි කොණ්ඩෙ නම් කොටයි, මේ අක්කා ෂෝට් හෙයා ස්ටයිල් එකක් තමයි දාන්නේ දැන්. වාගෙනමත් කිව්වොත් මං අනුෂා. අතේ ඇඟිලි එහෙට මෙහෙට යන්න ඕනේ. කොච්චර එහෙට මෙහෙට යනවා ටක් ටක් ගාලා? ඕන වේගෙට ගන්න පුළුවන්. ඇත්ත මෙතන ඉන්න වයස් සීමාවෙන් ලොකුම එක්කෙනා වාද? ඔව්. අපි කතා කරොත් ඔය දෙන්නගේ නම් දෙකක් කිව්වොත්? මම තිලිනි. මං තරුෂ. තරුෂ. තරුණයෙක් විදිහට මේ වගේ ජොබ් එකක් කරන්න, මේ වගේ දෙයක් ඉගෙන ගන්න විශේෂ හේතුවක් ඇති. අයියේ. මේ පැත්තෙන් ඉදිරියට යන තමයි බලාපොරොත්තු. කවදා හරි සැලුන් එක වැඩ කරනවා නම් මොන වගේ දේවල් දැනගෙන එළියට යන්න ඕන? ගොඩක් දේවල් මේ පිළිබඳව. මේ පිළිබඳව ගොඩක් දේවල්. සමනින් ආදරය කරන්න වයසක් තියෙනවනේ. වාටත් වයසක් තියෙනවද නැද්ද? තියෙනවා. පැතු පෙම්පැතුම් මල් ඉහිරීලා, ගැලු පෙම් ගඟුල් දැන් නිතිරීලා, අනන්තේ සිසාරා රහසේ මා, පියාඹන්න අසයි ඔබ හාමා. ඇත්තට මත්තඩු දෙකක් තිබ්බොත් කොහාටද පියාඹන්? ලෝකෙ වටේම. ලෝකෙ වටේ යන්න ලස්සන තැන් ගොඩක් තියෙනවා. ජොබ් එකක් කරන්න ඕනේ, සල්ලි හම්බ කරන්න ඕනේ. ඒ දේවල් වලට මෙතනින් කොයි වගේ සපෝට් එකක් ලැබෙයිද? ගොඩක් ලොකු සපෝට් එකක් හම්බෙනවා. මොකද අපි ඉගෙන ගන්න දෑති රස්සාවක්. ඒත් එක්කම අපිට ඕන තැනක ගිහින් වැඩ කරන්න පුළුවන් හැකියාව ලැබෙනවා. කොණ්ඩෙට මොකද මේ කරන්න හදන්නේ හතර දෙනාත් එක්ක එකතු වෙලා? තාවකාලික සුදු කිරීම. දැන් මෙතනට ආවට පස්සේ ප්‍රැක්ටිකල් කරන්න ඕනේ, ඒ දේවල් කරන්න ඕනේ. කොණ්ඩෙ ගැන මොකද හිතන්නේ? හොඳයි. පෞලිස්සර පොඩ්ඩක් කිව්ව. පවුල් මායි තාත්තයි අක්කලා දෙන්නයි නංගී අම්මා. වාගෙනමත් කිව්ව. අරෝෂා. Facebook, Viber, WhatsApp මේ දේවල් පාවිච්චි කරන කෙනෙක්ද? එහෙම නැත්නම් මේ දේවල් අතෑරලා තමන්ගේ පාඩුවේ වැට්ටික් කරන් ඉන්න කෙනෙක්? Facebook පාවිච්චි කරන්නේ නැහැ. WhatsApp ඉමෝ ඉන්නවා. පාඩුවේ වැට්ටික් කරන් යන්නේ. සමාලි කොහොමද ජීවිතේ? මොනවද මෙතනදී කරන්නේ? ලොකු මිස් එක්ක එකතු වෙලා ලොකු මිස්ගෙන් අපිට තියෙන දැනුම අපිට ලබාගෙන අපේ ළමයිට ගන්නවා. ජීවිතේ එකම විදිහට ගලාගෙන යන එකද හොඳ? එහෙම නැත්නම් විවිධ පැතිවලට ගලාගෙන යන එකද? විවිධ පැතිවලට ගලා යන එක හොඳයි. තමන්ගේ හිතේ තියෙන දුක ගොඩක් වෙලාට කොට්ටේට කියන එකද හොඳ? එහෙම නැත්නම් අර ගෙදර බෝනික්කට කියන එකද? කොට්ටේට. ඒ කොට්ටේට කොච්චර දුක කියලා තියෙනවද? ගොඩක්. ගොඩක්. දුක නැති ආදරයක් මේ ලෝකේ නැද්ද ඇත්තටම? තියෙනවා. වගේ සැරසීමට ඉන්න කියා කියන්න ඇයි ඔබ නාවේ මාරිද වන්නද හිතුවේ සැන්දෑ අහස වගේ සැරසීමට ඉන්න කියා කියන්න ඇයි ඔබ නාවේ මාරිද වන්නද හිතුවේ පන්තිකාමරයෙන් පන්තිකාමරයට විශේෂ දේවල් බොහොමයක් ඉගෙන ගන්න අවස්ථාවක් මේ ආයතනයට ආවට පස්සේ තියෙනවා. ඉතින් ඒ හැම දෙයක්ම ඉගෙන ගන්න ගමන් තවත් දෙයක් උගන්වන පිරිසක් ඉන්නවා. උන් එක්කත් කතා කරන්න ඕනේ. අයිබෝවන්. අයිබෝවන්. අපි ඇවිල්ලා විශේෂ පන්තිකාමරයකට. මොකද්ද මේ? මේ විදුලි කාර්මික ශිල්පී පාඨමාලාව, හදාරන පාඨමාලාව. කරන්ට් එකත් එක්ක ආයුධත් එක්ක තමයි වැඩ කරන්න තියෙන්නේ. මේකෙන් මොනවාගේ දෙයක්ද ලැබෙන්නේ ජීවිතේට? මේක ඇත්තටම අපේ ගොඩනැගිලි ක්ෂේත්‍රයේ විශේෂිත වූ වෘත්තීය පාඨමාලාවක් වශයෙන් තමයි මේක ගොඩනැගිලා තියෙන්නේ. කොච්චර කාලයක් මේක ඉගෙන ගන්න අවස්ථාව තියෙනවා? මේක සාමාන්‍ය අපි ලෙවල් NVK ලෙවල් 3 එකේ 6 මාසයක් පුරන කාලෙම මේක පාඨමාලාව කරනවා. මෙතනින් එළියට යන කෙනෙකුට වයරින් කරන්න එහෙම නැත්නම් ඒ ශිල්පිය හොඳටම කරන්න හැකියාව තියෙනවා? අනිවාර්යයෙන්ම. ඕනම ළමයෙකුට මේක ඉගෙනගෙන ගියපුවාම අපේ ක්ෂේත්‍රයේ තියෙන විදුලි කාර්මික ක්ෂේත්‍රයට අදාළ සිංගල් පේස් සහ 3 පේස් කියන ඒ අංශ දෙකම තමන්ට හැකියාවන් පරිදි තමන්ට දක්ෂතාවය ඕන තරම් තියෙනවා. ඒක තමන්ට යොදවාගෙන තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්න පුළුවන්. තවත් කීප දෙනෙක් ඉන්නවා අපි කතා කරන්න ඕනේ. කොහොමද ජීවිතේ? හොඳින් ඉන්නවා. ජීවිතේ මේ පන්ති කාමරය ඇතුලේ දැන් කොච්චර කාලයක්ද? දැන් මාස 4ක්. කරන්ට් එකත් එක්ක වැඩ කරන් තියෙනවා. බැදිලා තියෙනවද? නැහැ. ආදරේ කියන්නේ සාමාන්‍යයෙන් 33000 වගේ දෙයක්ද? ඒට වඩා අඩු වෝල්ටේජ් එකක්ද?
අඩුවල්ටේජ් යන බැරි වෙලා ඔය ආදරේ කියන වෝල්ටේජ් එක තියෙන ප්‍රමාණය වැදුනොත් මේ හදවතට මොනවයි ඩැමේජ් කොහොමද ජීවිතේ මාසම දැන් ජීවිතේ මල් කියලා කියන්නේ ගොඩක් ලස්සන දේවල් ගොඩක් තියෙනවා කියලානේ බැරි වෙලාවත් මේ මල්වත් ඒ අතුරු දුන්නොත් බාර ගන්න කියලා ගන්නවද නැත් ගන්නවා කොහොමද බලා ගන්න මේ මල්වත් හොඳින් බලා ගන්න වා කවුද දිවංජන ඊවල් කොහෙද ඉබ්බමේ ඕනම ආයතනයකට නායකයෙක් අවශ්‍යයි ඒ ආයතනයේ ඉදිරියට යන්න. අපි කතා කරන්න සූදානම් වෙන්නේ මේ ආයතනයේ ඉන්න නායකයා සමග නිමල් ගාමිණී මහතා ඉන්නවා. සහකාර අධ්‍යක්ෂතුමා. ඉතින් අයබෝන්. අයබෝන්. විශේෂ දවසක් ඒ විතරක් නේ දරුව බොහෝ දෙනෙක් එක්ක තමයි මේ ආයතනයේ ඉදිරි දවස ගත වෙන්නේ. අද දවසේ කොයි විදිහටද ගත වෙන්නේ? මොකද්ද මේ ආයතන? ජාතික තරුණ සත් සභාවේ ඇතුගල්පුර වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ තමයි ඔබ මේ පැමිණ සිටින්නේ. ජාතික තරුණ සත් සභාවේ වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන රාශියක් තිබෙනවා. ඒ අතරින් කුරාල් දිස්ත්‍රික්කයේ ඇතුගල්පුර වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය තමයි පාඨමාලා රාශියක් මේ වෙනකොට ක්‍රියාත්මක වෙනවා. ජාතික වෘත්තීය සුසුකම් සහතිකේ ලබා දෙන පාඨමාලා ඒත් එක්කම කුරාල් දිස්ත්‍රික්කය කියන්නේ විශාල දිස්ත්‍රික්කයක්. මේ දිස්ත්‍රික්කයේ යෞවන සමාජ ශිෂ්‍ය ඉන්න තරුණ පිරිස 1610ක් ග්‍රාමීණ දරි වසම් මට්ටමින් විශාල පිරිසක් සම්බන්ධ වෙලා තියෙනවා. මේ හැමදේම කරගෙන යන්න ඔබට බොහෝ පිරිසක් අවශ්‍ය වෙනවා. දරුවෝ බොහෝ පිරිසක් අද දවසේ එකතුත් වෙලා ඉන්නවා. මෙතන මොන වගේ පාඨමාලාවක්ද හදාරන්න හැකියාවක් තියෙන්නේ? ඔව් ඇත්තටම මේ ජාතික තරුණ සත් සභාවේ කුරුණෑල දිස්ත්‍රික්කය කියන්නේ විශාල දිස්ත්‍රික්කයක්. ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 30ක අපේ තරුණ සේවා නිලධාරි මහත්මීන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනිත්ව සේවය කරනවා. ඒ අය හරහා අපි යෞවන සමාජය තමයි ඉලක්ක කරගෙන ඒ හරහා තමයි අපි ආයතනයට සම්බන්ධ වෙන්නේ. ඒත් එක්කම අපි විශේෂයෙන්ම වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරන වෘත්තීය පුහුණු වලට අමතරව වෘත්තීය මාර්ගෝපදේශනයේ උපදේශක මේ වැඩසටහන් තුළින් විශේෂයෙන්ම තරුණයන්ව දැනුවත්භාවය ඇති කරලා ඒ තරුණයන්ට අනාගත තමන්ගේ වෘත්තීය ජීවිතය ඒත් එක්කම රැකියා වෙළඳපොළ පිළිබඳ තත්ත්වයන් සහ ඒ පිළිබඳව දැනුවත් කිරීම කරලා තරුණයන් යහමගට යොමු කිරීම සහ විශේෂයෙන්ම වෘත්තීය පැත්තින් තමන්ගේ වෘත්තීය ජීවිතය සකස් කරගන්න වෘත්තීය පුහුණු පාඨමාලාවන් තෝරා ගැනීමේදී ඒ උපදේශනයන් සහ වෘත්තීය මාර්ගෝපදේශනයන් ලබා දීමත් මේ ආයතනය තුළ සිද්ධ වෙනවා. මේ හැමදේම කරන්න ඔබත් එක්ක විශේෂ පිරිසක් අවශ්‍ය වෙනවා. මේ දරුවන් හෙට දිනේදී සූදානම් කරනවා ඒ තැනට යන්න. කොයි විදිහේ ගුරුවරු පිරිසක් දින්නේ මොන වගේ අධ්‍යාපනයද මෙතන හදාරන්න හැකියාව තියෙන්නේ මොකද විශේෂයෙන්ම මෙතන ක්‍රියාත්මක වෙන්නේ ජාතික වෘත්තීය සුසුකම් සහතික පිරිනැමෙන පාඨමාලා. එතකොට ඊට අදාළ ඒ ගුරුවරුනුත් ඒ වෘත්තීය සුසුකම් සහිත ගුරුවරු පිරිසක් තමයි මේ ආයතනෙත් එක්ක සම්බන්ධ වෙලා තින්නේ. එතකොට ඒ සුසුකම් සියල්ල පරීක්ෂා කර බලලා තමයි ඒකයි බඳවාගෙන පාඨමාලාවන්ට සම්බන්ධ කරගෙන තියෙන්නේ. එතකොට අනාගත ලෝකයේ දිනා ගන්න පුළුවන් ආකාරයට ඒ ගුරුවරු විශේෂයෙන්ම ඒ සකස් කරලා තියෙන වැඩ විෂය විශේෂයෙන්ම පාඨමාලා විෂය නිර්දේශය අනුව තමයි මේ පාඨමාලාවම ක්‍රියාත්මක වෙන්නේ. හෙට දවසේදී මේ හැමෝටම අලුත් දිනයක් උදා වෙනවා. ඒ දිනයත් එක්ක මේ දරුව සමාජයට ගත වෙනවා. ඉතින් අද දවසේදී ඔබත් එක්ක එකතු වෙලා ඉන්න පිරිස වගේම හෙට දිනේදී එකතු වෙන පිරිස බලාගෙන ඇති. උන්ට ආරාධනා කරන්න අවස්ථාවක් වගේම දුරකථන අංකයක් ලිපිණයක් මතක් කරන්න ඔබට අවස්ථාවක් තියෙනවා. විශේෂයෙන්ම මම මුලින් සඳහන් කරා වගේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සෑම බදාදාකම අපේ තරුණ සල් ධර්ම මහත්මීන් ඉන්නවා. ඒ අය හැම වෙලා කතා කරගන්න පුළුවන්. ඊට අමතරව මේ මධ්‍යස්ථානයේ 0.37 22 27 100 කියන දුරකථනයට කතා කරලා ඒ අවශ්‍ය කරන තොරතුරු ටික දැනගන්න පුළුවන්. ඊට අමතරව අපි විශේෂයෙන්ම ඉදිරි කාලය තුල විශේෂයෙන්ම පාසලින් වැඩලොවට වැඩසටහන් 30ක් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම පාසල් සිසුන් උසස් පෙළ හදාරන සිසුන් 6000ක් විතරකට අපි ඒ වෘත්තීය මග කියා දෙන වැඩසටහන ඉදිරියේදී ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා ඉදිරි මාස දෙක තුල. නිසංසල සඳක් පැතුම් මල් ගොඩක් සුපෙම්බර හදක් ළඟ සිත නැවතෙන හැඩක් නිසංසල සඳක් පැතුම් මල් ගොඩක් සුපෙම්බර හදක් ළඟ සිත නැවතෙන හැඩක් පීදිලා දිලෙන ඔය රන්වන් කරල් දෙක අම්මලා උනත් විරසක වෙනවාද මට සුදු කරල් එපා ඔබගේ මගේ පෙම් කිතට පොතක පිටු පෙරලා බැලිය හැකි නමුත් ජීවිතය නැවතත් පෙරලා බැලිය නොහැකි. ඒ නිසා ජීවිතේ ගෙවෙන අද දවස සතුටෙන් ගෙවන්න ඕනේ. ජීවිතේ හැමදාම සතුටින් ඉන්න නම් අද දවස අලුතෙන් පටන් ගන්නත් ඕනේ. ජීවිතේ අලුතෙන් පටන් ගත්ත පිරිසක් සතුටෙන් මේ හොරාවට සමුදෙන්න සූදානම්. අද දවසේදී හෙට දවස ඔබට වෙන් වෙනවා. ඔබත් එක්ක කතා කරන්න මං එනවා ඔබ ළඟට. කරන්න තියෙන පුංචි දෙයක් කතා කරන්න අපිට 0.777යි 506යි 605 0.114යි 709 700 මේ දුරකථන අංක දෙකම
ඔබට විවෘතයි. තවත් අලුත් දවසකදී ලංකාවේ සුන්දර තැනකදී මාත් ඔබත් කතා කරමු. ගිලන ඔබට සුබ දවසක්.